මතක තියාගන්න. සත්‍ය හැම විට මැහෙන්නේ නෑසෙන තැනකින්. ඔබට අවශ්‍යම වචනය තියෙන්නේ ඔබ සවන් දෙන්න අකමැතිම කෙනා ළඟ. ඔබට අවශ්‍යම වචනය තියෙන්නේ ඔබ සවන් දෙන්න අකමැතිම කෙනා ළඟ. ඔබ සවන් දෙන්න අකමැති වෙන තාක්කල් ඔබට අවශ්‍යම වචනය නැසෙයි. ඒකෙන් අපි සමහර අය කියන්නේ වහන්න කැමති නැහනේ. ඒ අහන්න කැමති නැති එක්කෙනා ඉන්නවනේ. එයා ළඟ තමයි අපට රහත් වෙන බණපදේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ අපේ ආත්මීය දුර්වලතාවයන්. ඒ දුර්වලතාවයන්ට අපි ඉර වෙලා. අපි හිතන් ඉන්නවා සත්‍ය අහසින් ඇහෙන්න ඕන. සත්‍ය මේ වගේ ලොකු දම්සභා මණ්ඩපයක ඇහෙන්න ඕන. ඒ මේව නැහැ. සත්‍ය ඔබට ඇහෙන්න පුළුවන් පිදුරු ගොඩකෙදිත්. සත්‍යයට හැඩයක් නැහැ. කාටද සත්‍ය ඇහෙන්නේ? සීමාවක් නැතුව සවන් දෙන්නන්ට. මිනිස්සු සවන් දෙන්නේ සීමාවල් දාගෙන. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මිනිස්සු 10ක් 15ක් එකපාර වතුර ගිලිනවා. නැත්තම් මොකක් හරි කරදරයක් වෙලා 15ක් 20ක් කෑ ගහනවා. ඒ අතර ඔබේ සමීපතම හිතවතෙක් ඒ අතරින් ඔබට ඇහෙන්නේ කාගේ හඬද සුපැහැදිලිව? ඔබට ඇහෙන්නේ ඔබ වඩාත්ම සිද්ගත් කැමති කෙනාගේ හඬයි. ඇයි එහෙම වෙන්නේ? අපේ හිතේ හඬට කැමති නිසා අපිට ඒ හඬ ඇහෙනවා. එතකොට ඒක සත්‍ය සොයන කෙනෙක්, සත්‍ය ගවේෂකයෙක්, සත්‍ය ගවේෂකයෙක් එහෙම අහන්න ගියොත් එයා ඒක අසත්‍යයට සවන් දෙනවා. හැම විටම සත්‍ය ඇහෙන්නේ ඔබ අකමැති තැනකින්. හැම විටම සත්‍ය තියෙන්නේ ඔබ අහුල ගන්න අකමැතිම කාසියේ. මිනිසෙක් පාර යනකොට රුපියල් 1000ක කොලයක් වැටලා තියෙනවා. ඒ මිනිසා ඊටාම ඉක්මනින් කැමැත්තෙන් ඇහිඳ ගන්නවා. ආයෙ ටිකක් දුර යනකොට සතයක් වැටිලා තියෙනවා. කවුරුවත් ඇහිඳින්නේ නැහැ. මම කියනවා සත්‍ය ගවේෂකයා අර රුපියල් 1000යි සතේ දෙකම එක ගන්නට ඇහිඳ ගන්න ඕන. ඒ දෙකටම එකම ගෞරවයක් දක්වන්න ඕන. ඒ දෙකෙන්ම තියෙන පණිවිඩය එකම විදියට ග්‍රහණය කරගන්න ඕන. එයාගේ මනස හරිම සමබරයි. ඒ කියන්නේ ඔළුවේ කිසිම සීමාවක් නැති මිනිසෙක්, මේ මනසේ සියලු රාමු ගලවා ඉවත් කළ කෙනෙක් ලෝකයට සවන් දෙනවා. එතකොට අපිට ලෝකයේ ඇත්ත කතාව ඇහෙනවා. එතකන් අපිට ඇහෙන්නේ අපි කැමති කතාවක්. අපි කැමති අයගේ ශබ්ද. පුරුදු කරගන්න සවන් දෙන්න අකමැති අයගේ ශබ්දයට. පුරුදු කරගන්න ඉගෙන ගන්න අකමැති ගුරුවරයාගේ. කැමති ගුරුවරයාගේ පාඩම් කොහොමත් මතකයි. අකමැති ගුරුවරයාගේ පාඩම් ඉගෙන ගන්න. හැම විටම ඉගෙන ගන්න ඕගොල්ලෝ අකමැති දේ. කැමති දේ කොහොමත් මතක හිටිනවා. අකමැති දේෙන් පාඩම් ඉගෙන ගන්න.